සුබ දවසක්. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ජල ජීවි වගාවේ පිරිමි තිලාපියා මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය ගැන. මෙහිදී පිරිමි තිලාපියා මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනයේදී මව් සතුන්ගෙන් බිත්තර ලබා ගන්නේ කොහොමද? ඒ බිත්තර වලින් કૃතිමව රක්කවල පැටවු ලබා ගන්නේ කොහොමද? යන බොහෝ කරුණු මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි. අපි දැන් කතා කරමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මුලින්ම මේ වගේ තිලාපියා මාස පැටවුන් ඉන්න පොකුණේ වතුර අඩු කරගන්න ඕනේ අපි. අඩු කරගෙන අවශ්‍ය විදිහට අවශ්‍ය උපකරණ මේ විදිහට සූදානම් කරගන්නවා. මේ ෆ්‍රේම් එකෙන් කරන්නේ අපි ඉන්න මැෂින් එක එක තැනකට එකතු කරගෙන ඉන්නේ ඒක. ඒකෙදි මේකේ දැල් ගහලා තියෙන හින්දා අපිට පහසුවෙන් ඉස්සරහට තල්ලු කරගෙන එනකොට මැෂින් ටික ඉදිරියට එකතු වෙලා එනවා. මේ පොකුණක පිරිමි සහ ගැහැණු මසුන් දෙවර්ගයේම ඉන්නවා. අපි මේ පොකුණකට පිරිමි සහ ගැහැණු මසුන් එකට තුන අනුපාතයට තමයි ස්ටොක් කරලා තියෙන්නේ. එනේ පිරිමි එකට ගැහැණු තුනක් විදියට. ඔබට දකින්න පුළුවන් දැන් පොකුණේ ඉන සියලුම මස්යන් අපි එක තැනකට එකතු කරගත්තා. මේ කුඩා ටැංකිය තුනට දැන් වතුර පුරව ගන්න ඕන. මොකද දැන් අපි පොකුණේ පිටතර තංගි වරන්න මසුන් මේ ටැංකි තුනට දාලා තාවකාලිකව තියාගන්න ඕන. මොකද මේ පොකුණ සම්පූර්ණම අද පිරිසුදු කරන්න. පිරිසුදු කරන අවස්ථාවේ මේ ටැංකි තුනේ තමයි මසුන් ටික දාලා තියෙන්නේ. ඔක්කොම සම්පූර්ණයෙන් පිරිසිදු කරනකොට ඔක්කොම ඉන්න අනිකුත් ෆ්‍රයි ටික වෙනම අපි එකතු කරලා ගන්නවා. ඒක වෙනම තිලාපියා සාමාන්‍ය තිලාපියා නිෂ්පාදනයට යොදා ගන්නවා. නමුත් කිසිම අවස්ථාවක ඔක්කොම නිදහස් වෙලා හිටපු ෆ්‍රයි ඕල්මේල් තිලාපියා නිෂ්පාදනයට යොදා ගන්නේ නැහැ. මේ විදිහට තමයි අපි මාළුවන්ගේ කටේ තියෙන බිත්තර ටික එකතු කරගන්නේ. මේදී සමහර මසුන්ගේ හොඳින් මෝරපු බිත්තර තියෙන. ඒ වගේම සමහර මසුන්ගේ කට තුල පැටවු ඉන්නත් පුළුවන්. එහෙනම් පැටවු සහ බිත්තර කියන දෙකම අපි මේ විදිහට තමයි එකතු කරගන්නේ. මේ ගුරු පාට තියෙන බිත්තර තමයි හොඳින් මෝරපු බිත්තර. නැත්නම් හොඳින් පරිණත වුණු බිත්තර. ඒවා ඉක්මනින්ම පැටවු ලබා ගන්න පුළුවන් දින දෙකකින් තුනකින්. හැබැයි මේ කහ පාටක තියෙන බිත්තර පරිණත වෙලා අඩුයි. එහෙනම් නැත්නම් අපි කියනවා බිත්තර දළු බිත්තර කියලා. ඒවා හැච්චෙන්නේ දින කීපයක් ගත වෙනවා. සමහරට හැච් නොවී තියෙන්නත් පුළුවන්. මේ වගේ හොඳින් වර්ධනය වුණු මාළුවේ සාමාන්‍යයෙන් වරකට බිත්තර 2000 3000 අතර ප්‍රමාණයක් දානවා. මේ මාළුවා දිහා හොඳින් බලන්නකෝ. මේ ඉන්නේ සැක් ෆ්‍රයි. එහෙම නැත්නම්
බිත්තරෙන් ආපු ගමම වගේ මාළු පැටව. තාම බිත්තරෙත් තියෙනවා. මාළු පැටියක් තියෙනවා. ඉතින් මේ වගේ බිත්තරත් අපිට බිත්තර එකතු කිරීමේදී ලැබෙනවා. මෙයාගේ කටේ නම් ඉඳලා තියෙන හොඳ පැටව ටික බලන්නකෝ ලස්සන. මේ පාටට තියෙන මේ බිත්තර රාම් පරිණත වෙන්න මදි. හොඳ ගුරු පාටක් තියෙනවා තමයි අඳින් පරිණත වෙලා තියෙන බිත්තර. මෙයාගේ තියෙන්නේ නම් ඒ වගේ හොඳට මෝරපු බිත්තර. දැන් අපි එකතු කරගත්ත මේ බිත්තරයි පැටව් වෙන් කරගෙන වෙන වෙනම අරන් යන්නයි හදන්නේ. බලන්නකො කොහොමද බිත්තර ටිකෙන් පැටව් ටික වෙන් කරගන්නේ කියලා. ඔය බේරලා යන්නේ පැටව් ටික. මේ තියෙන්නේ බිත්තර. මේකේ තව පැටව් ඉන්නවා. මේ පැටව් ටික තව දුරටත් බේරගන්න විදිය හැචරියට ගියහම බලාගන්න පුළුවන්. මේ තිලාපියා මවුසතුන් මුඛය තුල තියාගෙන තමයි ඒගොල්ලොන්ගේ බීජවසනය සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් බිත්තර රකින්නේ. ඒකට අපි කියනවා මවුත් බ්‍රූඩින් කියලා. මේ මවුත් බ්‍රූඩින් සඳහා සාමාන්‍යයෙන් දින 6ක් 10ක් අතර කාලයක් ගත වෙනවා. මේ බිත්තර පිපිරලා එන මසුන් තවත් දින 4ක් 7ක් අතර කාලයක් මේ තිලාපියා මවුසතා විසින් මුඛය තුර රඳවාගෙන ආරක්ෂා කරනවා. මේ කාලේ පුරාම මේ මවුසතා නිරාහාරව තමයි ඉන්නේ. ඔන්න වෙන් කරගත්ත පැටවු. හරි. දැන් අපි යන් මේ ටිකත් අරගෙන හැචරියට. එතන මොනවද වෙන්නේ කියලා බලන්න. මේ පේන හැම පොකුණකම ඉන්නේ තිලාපියා මවුසත්තු. දින 9කට වරක් තමයි මේ පොකුණු වලින් බිත්තර ගන්න. දැන් මෙන්න මේ විදිහට තවදුරටත් අපි මේකේ ඉන්න ෆ්‍රයි ටික වෙන් කරගන්නවා. හාල් දරනවා වගේ වැඩක් තමයි ඒක. බලාගෙන ඉන්නකො.
නම් ගොඩාක් දුරට පැටවුව අඩුයි. මෙන්න මේ වගේ බේරගත්තට පස්සේ මේ වගේ net එකක් තියලා උඩින් දානවා. දාපුවාම මේ විතරක් එක්ක ආපු රොඩු පාසි කෑලි වගේ දේවල් ඉවත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ආපු පාසි රොඩු. ඉතින් ඒවා මෙන්න මේ විදිහට අපිට මේ net එකෙන් අයින් කරගන්න පුළුවන්. දැන් ඔන්න අපි බොටල් ජායකට බිත්තර දාන්න හදන. බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ වගේ අතංගුවට මේ බිත්තර ටික දාලා අර පේන පොඩි කප් එකෙන් මැනලා තමයි ජායකට දාන්නේ. මේ පේන කප් එකට සාමාන්‍යයෙන් බිත්තර 14500ක් විතර අල්ලනවා. ඒ කියන්නේ සාමාන්‍ය බිත්තර ලක්ෂයකට ආසන ප්‍රමාණය මේක බොටල් ජායකට දානවා. අපේ මේ තිලාපියාවල තිලාපියා බිත්තරවල හැචිබිඩි ටික එහෙම නැත්නම් අපි කියනවා බිත්තර දාලා අපිට පැටව ලැබීමේ ප්‍රතිශතය හැචිබිඩි ටික 70-80% අතර ප්‍රමාණයක් වෙනවා. පොකුණෙන් ගෙනල්ලා වෙන් කරගත්ත ප්‍රයි ටික 30 ppt ලුණු ද්‍රාවණයක විනාඩියක් පමණ ගිලලා තියලා තමයි අපි නර්සරි ටැංක වල ස්ටොක් කරන්නේ. එහෙම කරන්නේ ඒගොල්ලොන්ගේ පැරසයිට්ල ඉන්නවනම් ඒව ඉවත් වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් නර්සරි ටැංක් එක ස්ටොක් කරලා ඉවර වෙලා 2 ppm පොටෑසියම් පර්මැංගනේට් ට්‍රීට්මන්ට් එකක් දෙන්න. ඒක එදාම හෝ ඊට පහෝදා දවසේදී දෙන්න පුළුවන්. බිත්තරත් එක ගෙනාපු පැටවු ටික අපි නර්සරි ටැංකි වල තැන්පත් කරමු. සම්පූර්ණ බිත්තර අරන් ඉවරනාට පස්සේ මේ වගේ ජා කීපයකට බිත්තර පුරෝගෙන තියෙනවා. ඉතින් මේව දින කීපයක් යනකොට හැච්චලා පැටවු වෙනවා. ඉතින් එන පැටවු ප්‍රමාණය මේ විදිහට ජායකයේ උඩට උඩට ඇවිල්ලා එහා පැත්තේ තියෙන ෆීල්ඩ් එක තමයි වැටෙන්නේ. තර මේ වේගෙන් මුවෙන්නේ අර මැද තියෙන බටින් වතුර පාරක් පල්ලෙහාට ප්‍රෙෂර් වෙනවා. ඒ ප්‍රෙෂර් එකට තමයි මේ විතර කැළතිලා හොඳට එහා මෙහා යන්නේ. එහෙම නැති වුණොත් මේ විතර එකදර තැම්පත් වුණොත් විතර සවුත් වෙනවා. මේ පේන්නේ සැක් පැක්. මේගොල්ලෝගේ විතරේ තාම උගේ තියෙනවා. විතරේ පෝෂණය තමයි ඒක තාම ජීවත් වෙන්නේ. මේගොල්ලෝ තවත් වර්ධනය වුණාම මේ බොටල් එක උඩට ඇවිල්ලා ෆීල් එක වැටෙනවා. ඒ අවස්ථාවේදී තමයි අපි සුදු කරන්නේ. දිනපතා මේ ෆීල් එකට එකතු වෙන ප්‍රයිට් එක අපි අතංගුවකින් එකතු කරලා දාස ටැංක වල ස්ටොක් කරන්න ඕනේ. මේ කරාම වලින් අපිට බොටල් ජාරෙන් ලැබෙන වතුර ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන්. එතකොට අපිට බොටල් ජායකයේ තියෙන බිත්තරවල කැළතීම පාලනය කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි නර්සරි ටැංකි වලට කෑම දෙන්නේ. අපිට මේ ෆීල්ඩෙන් ඉවත් කරන මාළු ෆීල්ඩ තුලදීම අපි ආහාර ලබා දෙන්න ඕන. මොකද මේ බිත්තරෙන් එන මාළු පැටියාගේ පළවෙනි ආහාරය වෙනවා මේ හෝමෝන කෑම. මේ විදිහට අපි හෝමෝන කෑම එක දින 21ක් එක දිගට නොකඩවා ලබා දෙන්න ඕන. එහෙම දින 21ක් තුන පටව තමයි අපි එළියට නිදහස් කරන්නේ. අලුන කෑම දෙනකොට දවසට 4 පාරක් කෑම දෙන්න ඕන. අපි මේ හැචරිය තුළ දින 2ක් විතර මේ විදිහට ආහාර දුන්නාට පස්සේ අපේ මාළු පැටවු ටික ඊළඟට අපි අපේ මේ නර්සරි පද්ධතියට මාරු කරගන්නවා. මේ නර්සරි ටැංකිය තුළ තමයි අපි ඉතිරි දින 21 දක්වා වර්ධනය කරගන්නේ.
හරි, එහෙනම් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හෝමෝන කියන්නේ කහදාගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. සියලුම දෙනාට සුබ දවසක්.